අයි බොවන් ආදරණීය දුවේ පුතේ මට මාව ඇහෙනවද ඇහෙනවද මාව ඔව් කට්ටි කතා නැති මොකද මයික් එක ඔෆ් කරගෙනද ඇහෙනද හුදුලි सिंघल पाड़ कटांगे हरिद हाँ दान को हरे पलवनी एक पलवनी एक महोषद 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 देवनी एक समृद्धिमत्न 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 हरिद हरि मैडम तुंगनी एक पारे गाना खाया पारे गाना खाया पारे गाना खाया हतरवनीयक प्रतिसंस्करणय प्रतिसंस्करणय
හරි ඊළඟ එක ප්‍රතිසංස්කරණය ලිව්ව නේද අපි ඊළඟ එක වෘක්ෂය 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 ජදනී වම් පන්තියට ආවේ මොනවාද කරන්න දුන්නේ පුතේ අපි අසාලියම කියන්නේ මගේ පුතා 6 වෙනි එක ඉඳන් ලියන්නකො ටීචර් මුලින් ඉඳන් කියද්දි අය ලියන්න රූල් 6ක් කරලා 6 වෙනි එක ඉඳන් ලියාගෙන යන්න හරිද 5 වෙනි එක වෘක්ෂය 6 වෙනි එක දීර්ඝ දීර්ඝ दीर्घ हतनी एक कृतज्ञ 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 ටීචර් 10ක් දෙනවා නේද? 8 වෙනි එක. ඔව් දෙනවා. 8 වෙනි එක කාර්යක්ෂම 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 साकच्छाव 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 दहवेनी एक औषध 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 हरि मैडम टीचर वीडियो ऑन करने को ऑन मुलिंदा खाना पहलवानी एक महोषध दीपू नत्ती आए लियान पहलवानी एक महोषध महोषध हरि टीचर देवनी एक समृद्धिमत् 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 තුන්වෙනි එක පරිගණකය පරිගණකය
පරිගණකය. හතරවෙනි එක ප්‍රතිසංස්කරණය. 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 පස්වෙනි එක වෘක්ෂය. වෘක්ෂය. අපි බලමු. බලන්න ඔයාලගේ හරිද කියලා. පළවෙනි එක මහෝෂද. බලන්න හරිද කියලා. මහෝෂද. සමුදිමත්. ඔන්න වැරදි නම් වැරදි ලකුණ දාලා ඉතරයි හරි එක ලියා ගන්න ඕනේ. හොර වැඩ කරන්න බෑ. සමුදිමත්. ඊළඟට වෘක්ෂය. ඔහම ලිව්වා නා. හරි. ඊජ පිල්ලමක් අඩෝ ඉඳන් දෙන්න බෑ නේද හරිය? බෑ 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 පිල්ලමක් අඩෝ ඉඳන් දෙන්න බෑ. මොකටද පිල්ලමක් අඩෝ උනේ? අර පරිගණකය කියන කේ ලයන්න තේරුයි. ඉස්පිල්ලම. ආ මොකට පරිගණකය කියලා ලියලා තියෙන වැරදිනේ නේද? බෑ බෑ දෙන්න ලකුණු. දෙනවා ටොක්කක්. කාර්යක්ෂම සාකච්ඡාව අවශ්‍යද? බලන්න මේකෙන් කීයෙන් කීයක් හරිද කියලා. వెరీ గుడ్ కుమారి వెరీ వెరీ గుడ్ చూటి కురుళ్ళని చూటి బట్టి కేరళ
පදරචනයේ අබේ සීල රත්නායක කියලා ගායනයේ ලලින් නිලන්ත කරුණාරත්න එන සීල් මාල වෙන කියලා ලියලා දෙමින් තමයි නතර කරේ. හරි හරි හරි. හරි අද තියෙන අපිට මේ මගේ රට කියන කවි පන්තිය අහලා තියෙනවද මේක? මගේ රට කියන කවි පන්තියෙන් තමයි අද අපිට කරන්න තියෙන්නේ. මේක කියවලා ප්‍රශ්න ගේම කියවන්න තියෙනවා අපිට. ප්‍රශ්න කරන්න තියෙනවා. හරි බලන්නකෝ මොනවද තියෙන්නේ. මම අද පොත හම්බුණා. හම්බුණාද? ඔව් මලන්. මොකද ටීචර්? පොතේ තියෙනවද මේක? මොනවද මේක? හරි කියන්න බලන්න මට ලස්සන කවියක් කවි කියන්න පුළුවන් කවුද මෙතන ඉන්න? ටීචර් මගේ රට මේ රට කියන කවියද? බලන්න ටීචර්ලි ලක්ෂි කියන්න. හරි ඉතලා අපි උදුලිට කොහොම හරි මෙහාන උදුලිට දෙම පළවෙනි කවිය. රිලැක්ස්ට දෙම දෙවෙනි කවිය. තුන්වෙනියක් කවුද ගන්නෙ? නම්මට ගන්න. සියත් කියන්න. හා දියත් තුන්වෙනියක. අන හතරවෙනියක් කවුද ගන්නෙ? කවුද නැද්ද කවුද? හරි අපි කියාගෙන යන්කෝ නේද? හා පළවෙනි කියන් බාන උදුලි තාලේ දන්නවද? නෑ තාල් ටිකක් කියන් දීද? හබන් කිව්වේ නෑ. මුතු ඇටය අනේති මහා samuduru pau vin vachaya hel divaina mage maipa dunarataya nuvantiya no divain me ඇති මහා සමුදුරු පෞරෙන් වටය හෙළදිව ඉන්න මගේ ඉමා ඉපදුන රටය ලොව අන් සියලු දිවයින් මේකට යටය. හරි ටිකක් අදමුක් නේද? අයිලඟ කෙනා කවුද? ලක්ෂි නේද කියන් බලන්න. මහවැලි කැලණි වලවේ කළු යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා. බෑවුන් තැනිතලා හැල්ලතින් රිංගා
මේවා ගලයි මිනි කැට දිය යට හංගා. හොඳ. ඊළඟට අගනා දුලබ වනමල් කුමු ඇත බැද්දේ කුරුමත කුරුල්ලන්ගේ සුමිහිරි සද්දේ මීදුම් පටල පෙර වූ නිල් කඳු මැද්දේ සීතල රිදී දියවැල් පහළට ඇද්දේ. හොඳයි පුතේ. ඊළඟට කවුද කියන්නේ? නැන්ද කවුරු? කවුද කියන්නේ ඊළඟට? නිලක්ෂි කිව්වා, උදලි කිව්වා, මතිෂා කිව්වද? නෑ මැඩම්. කියන් බලන්න පුතේ. අවකන ගල් වෙහෙර ඈත මහපිලිම තැනු සූකිරි වගේ පුත්තල මේ මේලුණු මිදුනලුණු සීගිරි ගලේ සිතුවම් ලොව පුදුම වුණු ආඩම්බරයි ලෝවා මහපහයේ කණු. හොඳයි. හරි අපි බලමු තව කවි තුනක් තියෙනවා කියමු. මොකද්ද කියන්නේ? පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය. ඒ කියන්නේ මොකද්ද? කියනනේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා අපේ ලංකාව අහලා තියෙනනේ. අන මට මතකයි ගිය සතිය අපි රචනාවලියදී හැම ලිව්වද මගේ රට ගැන මිදුනේ නේද? පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටයක් කියලා කියන්නේ පණ ඇති මහ සමුදුරු පවුරෙන් වටය. ඒ කියන්නේ මහ සමුදුරු කියන්නේ මොනවාටද පුතේ? සමුදුරු මොනවාටද? මුහුදු. ඔව් මුහුදු නේද? මුහුදු පවුර කියන්නේ පණ තියෙන මහා මුහුදු පවුරු වලින් වටයිද අපේ ලංකාව. හෙළ දිව දිවයින මගේ මා ඉපදුණු රටය. ලොවන් සියලු දිවයින් මේ කට යටය. ඇත්ත නේද? අපේ ලංකාවේ ඇල දොළවල් වනාන්තර සත්තු එහෙම වලින් පිරිච්ච ලස්සන ලංකාවක් නේද? ලස්සන රටක් තමයි අපේ රට නේද? වියලි කලාප සීත කලාපනේ ඒ වගේ කලාප වලට වෙන්නවා අපිව නේද? කාලෙකට වහිනවා, කාලෙකට පායනවා. හිම විතරයි වැටෙන්නේ නැත්තේ. හිම වැටෙනවද? නමුත් නුවරඩිය පැත්තේ සීතලයි නේද පැතියෝ? ඊළඟට බලන්න මහවැලි කැලණි වලවේ කළු යන ගංගා. අහලා තියෙනානේ මේ කවිනේ. මහවැලි ගඟ, කැලණි ගඟ, වලවේ ගඟ, කළු ගඟ යන ගංගා ටික සමනල කන්ද මුදුනේ සිට සැන නැංගා. කොහෙන්දන් දෙනවා කියන්නේ? අපි අහලා තියෙනවා පොඩි කාලේ සමනල කන්ද ඉඳන් මෙන්න මේ ගංගා ටික බෙදිලා යනවා කියලා. බෑව් තනි තලා හෙල්ලතරින් රිංගා. ඔව් සිරිපාද ගියාද? ඔව් හෙල්ලතරින් රිංගලා චූටි චූටි දිය පාරවල් ඇවිල්ලා තමයි විශාල ගංගාවක් එකතු වෙන්නේ නේ. මේ වගලයි මිනි කැට දිය යට හංගා. නේ මෙන්න මේ වගේ වලවේ කැලි ගංගා ටික අසන කඳු වලින් ඇවිල්ලා සමගම කඳින්දන් ඇවිල්ලා ලස්සන පුංචි දිය පාරවල් ඇවිල්ලා හොඳ ගංගාව එකතු වෙනවා කියලා තමයි මේ කවියෙන් මේ කියන්නේ. අගනා දුලබ වන මල් ගොමු ඇත බැද්දේ. මම ටීචර් කිව්වනේ ලස්සන වනාන්තර තියෙනවා කියලා. ඒක තමයි මේ කියන්නේ. අගනා දුලබ වන මල් ගොමු. ඒ කියන්නේ කැලේ තියෙන ලස්සන හොයාගන්න අමාරු මල් වර්ගයක් නේ. මල් වන මල් ගොමු ඇත බැද්දේ. කොහෙද තියෙන්නේ ඒවා? කොහෙද තියෙන්නේ? කැලේ ඇතුලේ නේ. ඇත බැද්දේ කියන්නේ බැද්ද කියන්නේ අපි කැලේකට වගේ නේ. සුරුමත කුරුල්ලන්ගේ සුමිහිරි සද්දේ. සුරු කියන්නේ මොනවාටද පුතේ? වැල්. ගස් වැල් නේද? ගස් වැල්වල කුරුල්ලන් ඉඳගෙන චුටි චුටි සද්ද කරනවලු. මීදුම් පටල පෙර ඌ නිල් කඳු මැද්දේ. මීදුමෙන්
මටලලා පටල කියන්නේ මීදුම. ඔය උදේට නැගිටිනකොට සමහරක් දවස්වල තියෙන්නේ අපිට අල්ලපු ගෙදරවත් ඉස්සරහවත් තේන්නේ නැති වෙන්නේ මීදුම තියෙන්නේ. අනේ වගේ මේ කඳු මැද්දේ සීතල රිදී දියවැල් පහලට ඇද්දේ. සීතලදී දියවැල් පහලට ඇද්දේ කියන්නේ අන අපිට කියන්න පුළුවන් බැස්ස වැටෙනවා කියන්න පුළුවන් නේ නැත්තම් පිනිබිඳු ඇඟට වැටෙනවා කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අවකන ගල් වෙහෙර ඇත මහ පිළිම තැනු. අවකන ගල් වෙහෙර කොහෙද තියෙන්නේ? දන්නවද තියෙන තැන? අවකන බුද්ධ ප්‍රතිමාව කොහෙද තියෙන්නේ? අනුරාධපුරේ. ගල් වෙහෙර අපේ රාජකීය පූජා ස්ථාන ඒ වගේ මහ පිළිම තැන උතව තියෙනවා. පොළොන්නරුවේ තියෙනා නේද? මොකද පොළොන්නරුව මින්නේරි වැව එහෙම තියෙන්නේ. ඒක තැන්නේ කවුද? කවුද මින්නේරි වැව තැන්නේ? හැදුවේ මහා පරාක්‍රමබාහු රජතුමා. එයාගේ ලොකු රූපයක් තියෙනා නේද? දැකලා තියෙනද පොළොන්නරුවේ තියෙන ලොකු රූපයක්. අනේ ඒ වගේ මහ පිළිම තනලා තියෙනවා. තුකිරි වගේ පුත්තලමේ නිදුනුනුනු. තුකිරි කාලා තියනවාද? ඔව්. නම්තා පදහඳ එහෙම ටිකක් මේ හොඳ නැති වුනහම සුකිරි දෙනවා නේ. අනේ ඒ වගේලු මොනවද? පුත්තලමේ මිදුලුනු. එතකොට ලුණු කොහෙද තියෙන්නේ? ලුණු ලේවායන් එහෙම තියෙන්නේ කොහෙද? පුත්තලමේ. නැමෙත් තියනවා නේ. තීකිරි ගලේ සිතුවමලෝ කුදුම වුනු. ආනේ සීගිරි ගිහින් තියෙනවා කිව්ව අපේ යාළුවෙ. ලස්සන ලස්සන. ඉතින් මම ගිහලා තියෙනවා සීගිරි. අපි ගියා පිටු සිතුවම් බලන්න. පිටු සිතුවම් බලන්න ගියාද? ඔයාලා පුදුම වුණාද දැකලා? ඔව්. හා. දැක්කාම ලස්සන කියලා හිතුණා නේ. ආඩම්බරයි ලෝමහපා පහයි කණු. කොහම කොහෙද තියෙන්නේ මේ ලෝමහපාය? අනුරාධපුරේ. අනුරාධපුරේ. දැකලා තියෙනවා. अमारूय अतर मंगनाटमापाय ඊළඟට කයි ටික බලමු. රුහුණේ කුඹුරු සරුසාරයි ඉති කරන්නකෝ. හ්ම්? ලොකු වැඩි. ලොකු වැඩිද? රුහුණේ මින්නේරියේ ජනපදයයි වෙල්ලෑය. අටිච කිව්ව මින්නේරිය කොහෙද දැන් තියෙන්නේ කියන බලන්න. බස්සලක් දැකලා ති මින්නේරිය පොළනරුව කියන දැක්කත්. මින්නේරියේ ජනපදයයි වෙල්ලෑයලු. වෙල්ලෑය කියන්නේ කුඹුරු නේද පුතේ? පොළනරුව පැත්තේ ගොවියෝ ඉන්නවා නේද? මේ දස්තර ටීවී එකේ හැම යනවා නේද ගොවියෝ? උද්ඝෝෂණ හැම කරන්න ඔය පොහොර නැහැ. නැහැ මේව නැහැ කියලා. කොට මින්නේරි පොළොන්නරුව අඬද්දුර පැත්තේ ළමයි කුඹුරු කරන්නේ නේ. රජරට පළාතේ පමණක් වෙයි සීයයි. කොහෙටද රජරට කියන්නේ? රජරට සිටි පළාතේ තමයි. නමුත් රජරට කියලා කියන්නේ පුතේ අනුරාධපුරේටයි පොළොන්නරුවටයි. අඬද්දුරේටයි පොළොන්නරුවටයි තමයි රජරට කියලා කියන්නේ. පැව් සියයක් සනලා තියෙනවලු මේ අනුරාධපුර පොළොන්නරුව පාලනය කරපු රජුගුරු නේද? කනදරාවෑව මින්නේරිවෑව
පලාකම සමුද්‍ර වැනි බව සියයක් නිර්මාණය කළා කියන. මේවා බලන්නට මෙන් ඉරහඳ පායයි. ඉරහඳ පායනවා කියන්නේ ඇයි? ඇයි ඉරහඳ පායනවා කියන්නේ? මොනවා බලන්නද? සරු සාර කුඹුරු බලන්න, මින්නේරි ඉන්න තැනක බලන්න නේ, ජනපදයේ වෙල්ලේ අයව බලන්න, රජ රට තියෙන බව බලන්න තමයි මේ ඉර පායනවා කියලා කියන්නේ. හරියට නියම කාලය තුල වහින වැසි. වැසි වර්ග තියෙනව නේද? මෝසම් වැසි කියනවා. හය. අනිත් එක මොකද්ද? නිරිත දිග වැස්සයි මෝසම් වැස්සයි. අහලා තියෙනවද? ඔව් මඩම්. අහලා තියෙනවා. අන්න ඒ වගේ කාලෙන් කාලයට වහිනවා. දැන් අපිට වහින කාලේ කියන්න බලන්න. සාමාන්‍ය ලංකාවට වහින කාලේ जानकारी මලකින් අහලා බලන්න තව වහින දවස් වලම අපිට පාඩම කරන්න වෙන්නේ නැහැ. නවතම පාලක් හැම තැනම දිසි. නවතම පාට වැල්ලක් හැම තැනම දිස්සෙනවා කියලා කියන. දිවේන මගේ මුළු ලෝකයේ කරන වසි. දන බිම නා ඔබ නිතරම නැම දූමට දිසි. මගේ ලෝකයේ දිවෙනම වාසී කර ගන්නවා නේ මගේ ලංකාව මුළු ලෝකෙම වාසී කර ගන්නවා ඒකින්දා දානි මුන්දානි සමා දන ගහලා අපි වදිනවා කියලා මේ කවිය. කවුද කවිය? ඉවි අලි පෙරේරා කියන කවිය මේ මගේ රට කවි පන්තියෙන් කියන. හරි මට කියන්න දැන් මොකක් ගැනද මේකෙන් අපි කියුවේ? මගේ රට කියන්නේ මොකක් ගැනද? රටේ මොනවා ගැනද කියන්නේ? ස්ථාන. ඔව්, ස්ථාන ගැන, සුන්දරත්වය ගැන නේද? ඒ වගේම මොනවද තියෙන්නේ කියලා, අපේ රට කොහමද ලස්සන වෙලා තියෙන්නේ, සංසාර වෙලා තියෙන්නේ. අනේ වගේ දේවල් තමයි මේ ඉවි සල්ලි පෙරේරා කියන කවිය අරගෙන තියෙන්නේ. मगे पुतालिया मगे रट किया कविया मातृकावलिया मगे रट किया මගේ රට කියලා මාතෘකාව ලියලා මම මෙතන ඉන්නවා පිබි අල්විස් පෙරේරා. එයාගේ නම ලියා ගන්න යටි. මගේ රට කයිපන්තිය නිර්මාතෘ තමයි පිබි අල්විස් මහතා. ටීචර්නි කම ලියා ගන්නද? लिया गत्ता टीचर हाँ लिया गत्ता दा ओ टीचर पीबी अलिस पेरेरा का लिया गत्ता मी तब मैडम हाँ ये ना देंग वैरा පළමුවන කවියෙන් මගේ රට හඳුන්වා ඇත්තේ කුමක් ලෙසද? ලෙසින්ද?
මොකක් ලෙසින් හඳුන්වලා ඇත්තේ මගේ රට කියන්නේ? ටීචර් කවිය පෙන්නේ. කවිය නේද? බලන්න මගේ රට කියලා හඳුන්වලා තියෙන පළවෙනි කවිය. ඒක ඉස්සලා කිව්වා. පෙරදිග ලෝකේ බබලන මුතු ඇට. පෙරදිග ලෝකේ බබලන මුතු ඇට. අන්න හරි පෙරදිග ලෝකේ බබලන මුතු ඇට ලෙස තමයි නම් කරලා තියෙන්නේ. දෙවැනි එක ලෝකයන් රටවලට වඩා මගේ රටේ ඉහළ යන අදහස දී ඇති කවිපේඩිය ලියන්න. ලෝකයන් සියලු දිවයින් මේ කට යටය. අන්න හරි. ලෝවාන් සියලු දිවයින් මේ කට යටය කියලා කියනවා. අනිත් පැයට ඒ උත්තරෙම තියෙන්නේ. ඕනේ නැද? අලෝක වලට වඩා රට ඉහළයි කියලා කියනවා. ගීතේ සඳහන් වන පරිදි මහවැලි කැලණි කළු වලවේ යන ගංගා ආරම්භ වන කන්ද නම් කරන්න. මොකද? සමනල කන්ද. මන හරි. මගේ රටේ නාමය ලෝක පුදුම කෙරුවේ කුමක් නිසාද? මොකක් නිසාද? Very good. සීගිරි බිති සිතුවම් නිසා. නේද? එතන තියෙන්නේ. සීගිරි ගලේ සිතුවම් ලෝ පුදුම වුණු. ඊළඟට මගේ රට කෘෂිකාර්මික රටක් යයි කියවන කවිය ඔප්පුටා ලියන්නලු. මොකද්ද කවිය? මිනේලි ජනපදයයි වෙල්ලියායයි. හරි නේද? මෙන්න මේ කවියනේ. රුහුණේ කුඹුරු සරුසාරා යන එකකත් ගියා. රුහුණේ කුඹුරු සරුසාරයි එක හීයයි මිනේලියේ ජනපදයයි වෙල්ලියායයි. රජරට පළාතේ පමණක් වැවසියයි එක බලන්නට ඉරහඳ සායයි. හරි අපි මොකද කරන්නේ? කවි ටිකේ උත්තර ටික ලියමුද? හා මැඩම්, එතකොට මෙතනලු නෙගමුරු සසරයි කවියම ලියන්න ඕන නැත්නම් ඒ පෙළිය විතර ලියන්න ඕනේ කියන්නේ. යයි කියවන කවිය උපුටා ලියන්න. එතකොට අපි කවියම ලියන්න ඕනේ නේද? කවියම ලියන්න ඕනේ. හරි, මගේ රට කියලා ලියන්න ඕනේ නෑ අය. ප්‍රශ්න ටික ලියලා අපි ඉක්මනට උත්තර ලියමු. අනිවාර්යයෙන්ම සමහරකට විභාගෙට එන්න පුළුවන්. මගේ රට කවි පන්තිය. එතනින් බලන්න ඉක්මනට. ටීචර් හරි. ඔක්කොම ලියවද පුතේ? නෑ මැඩම්. හ
හරි. ප්‍රශ්න ටික ලියව නැතු උත්තර ටික ලියව නේ මම දැන් තව දෙකක් ඉතුරුයි මට මම කරන්නක මුත්තේ ටීචර් මට උත්තර ටික ලියුවේ නෑ මම හතර වෙනි එකේ ප්‍රශ්න ලියනවා හයි මට කරන්න පුතේ උත්තර ටික දැන් මම පුතල් පොත් දීලා තියනවා නේද පුතෙන් බලාගෙන ලියන්නත් පුළුවන් නේ ටීචර් මට පොත නෑ දුන්නන්ද පුත ටීචර් තාම දුන්නද
अरे पता एक मां करम नो लीरा नदिया है मैं अरे लीपा उत्तर क्या न बाला न जाएगा पे लीपो इधर में दिखी हुई क्या अरे दाना वेला वैती ही नेता अभी तो मेरे को तो वेला याना मंदे टीचर दान खावे दान को उत्तर टी के लिए आ गाने उत्तर टी के लिए आने मांगी बेटी आ गया था अरे उत्तर टी के लिए आने को उपमा करमो अरे अरे अभी प्रश्न टिक खता करमो इस तरह आगे ना तो आप इतने बड़ा कलाई ना पुत्ते निकले तूने ये ने मैं खावे दानु बोलते थे तूने ये ने खावे है टीचर खावे मलियार नो ने तो पास नहीं करते ओ पुत्ते वो खावे मलियार ने क्या किया ना खावे मलियार नो टीचर पालने पास्ते प्रश्न उत्तर किया।
हाँ क्या ना पुत्ते पैर दिगे लोक ये बबल ने मुतु ऐटे में लेसे ओ हरे पुत्ते पैर दिगे लोक ये बबल ने मुतु ऐटे लेसे ना प्रश्न उत्तर दिया दिया आसान कराना है इन्हें कर देवनी एक देवनी एक मुकद्द लवान सियलु में डिवाइन में कटे आते हैं अरे ये ना देख समय कांदे ओ समय नल कांदे नल कांदे ये ना देख खाओ ये नहीं तो पुद्मोने आई की लहान है पुद्मोने लुहुनु कुंगुरु दारु सारे ये नहीं आई मिन्नेरी जनपद आई मित्तसितुआम जीगी ये मित्तसितुआम मैडम ना मैं आ क्या ना हाथ पास नहीं का भी नहीं तो कुत्ते हाथ रहे नहीं करें ना उत्तर है जीगी ये मित्तसितुआम की है ना पास नहीं करती पास नहीं करता मैं मैं जो हालत है ना उधर हाँ तीन ना आपके टिका किन्नो को एवरीथिंग इन द गानो को नहीं मेरे टीचर अरे कमान नतिया आई आला तीन ना अरे कभी ये लिया गाने में अरे कभी लिया ने बैरू ना अगर कभी दाना अभी आपके टिका किन्न को अभी आलेम नीलाक्षी देवनी को उत्तर है कि अनको लवान सियलु दिवाइन में कटे आटे हैं Thank you.
සිග්නල් ප්‍රශ්නයක් ඉඳලා මේ ඔයාලා සම්බන්ධ මේ කියන්නේ පිට කියන එක ඔයාලට ඇහුන්නේ නැති වුණා. දීලි ඉවරයිද? දීලි ඉවරයි නම් දැන් පුළුවන් කතා කරන්න ඔයාලට. ඊට මම පළවෙනි එකට විතරයි ඉන්නේ. उत्तर टिक खता करो प्रश्न की छुट्टा ध्यान लगो प्रश्न की හරි බලන්න එකේ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මේ ගීතයේ ඇතුළත් චරිත මොනවාද ඔයාලා කිව්වා නේද මොනවාද චරිත අම්මයි මල්ලි අක්කයි ඔව් චරිත අම්මයි මල්ලි අක්කයි ඉන්න මල්ලි අක්කට ඇවිදින්න ඇවිදින් ඉඳගන්න කියන්නේ ඇයි මොකද්ද කියන්නේ පුංචි කතාවක් කියන්න ආ කතාවක් කියන්නයි නේද පුංචි කතාවක් කියන්නයි මල්ලි පවසන දෙයට අක්කා අවනත නොවන්නේ ඇයි මොකද්ද කියන්නේ මල්ලි නිකුත්කෝ ගෙදර දොරේ වැඩපළ ගෙදර දොරේ වැඩපළ තිබෙන නිසාය අනේ හැම ලියන්න ගෙදර දොරේ වැඩපළ තියෙන නිසාය අන්න වැඩ තියනවා කියලා ලියවනවා වැරදි කවිය තියෙනවනේ දීලා ගෙදර දොරේ වැඩපළ මට තියෙනවා කියලා මල්ලි දඟකාරයි කියන්නේ ඇයි මල්ලි දඟකාරයි කියන්නේ මොකද්ද මේ තියෙන්නේ මල්ලි හැම හැරිම දඟකාරයි කියන කිසි දේ නැහැ කියන කිසි දෙයක් අහන්න නැති සින්නා මම මෙරිද අතන මෙතන සෙල්ලමටම ඔය සෙල්ලමටම ගිහින් අතන මෙතන සෙල්ලමටම මුල් දවසම ගෙවනවා ඒ මදේට ගෙදරයිත් මට කරදර කරනවා ඔව් එහෙමත් පුළුවන් පුතේ අපි හරි උත්තරේ ගත්තොත් කියන්න පුළුවන් කියන කිසිම දෙයක් අහන්නේ නැති නිසා මල්ලි දඟකාරයි කියලා කියනවා. කියන කිසිම දෙයක් අහන්නේ නැති නිසාය. අනේ එහෙම ලියමුකෝ. කෙටිනේ උත්තරේ. කියන කිසිම දෙයක් නාහන නිසාය නැත්නම් අහන්නේ නැති නිසාය. ඊළඟට කුංචි කතාවක් කියන්න තිබෙන බව පවසා මල්ලි අක්කාට කරන්නට කියන්නේ කොහොමද? ඇවිදින් ඉඳගන්න. හා ඔව් කතාවත් ඇවිදින් ඉඳගන්න. ඇවිල්ලා වාඩියෙන්න කියලා කියනවා. ඊළඟට අක්කාට මල්ලිගේ කතා අසන්නට වෙලාවක් නැත්තේ ඇයි? ගෙදර දොරේ වැඩපළ. ගෙදර දොරේ වැඩපළ තියෙන නිසා. ඔන්න පුතේ දැන් උඩත් මේ ප්‍රශ්නෙම තිබ්බා, පහළත් මේ ප්‍රශ්නෙම තිබ්බා. නමුත් බලන්න ප්‍රශ්න දෙක දෙවිධයකට ඇවිල්ලා තියෙන්නේ. උඩ ප්‍රශ්නේ තියෙන්නේ මල්ලි අක්කාට ඇවිත් ඉඳගන්න කියන්නේ ඇයි කියලා. මේ දෙවෙනි පළවෙනි එකේ තියෙන්නේ පුංචි කතාවක් තියෙන නිසා ඇයි මොකද වෙලාව නැත්තේ කියලා අහන්නේ නේද? කතාවට වෙලාව නැත්තේ ඇයි කියලා අහනවා. ඊළඟට මල්ලි මුළු දවසම ගෙවන්නේ කුමක් කරමින්ද? මොකද සෙල්ලම් කරමින්. ආ සෙල්ලම් කරමින්. මෙතන සෙල්ලම් කරමින් මුළු දවසම ගෙවීම. මොකද කරනවා කියන්නේ සෙල්ලම් කරමින් ඉන්නව. අතන මෙතන සෙල්ලමට මුළු දවසම ගෙවෙන. ඒක පුතේ අපි සෙල්ලම් කිරීමයි. මුළු දවසම සෙල්ලම් කිරීමයි. අනේ වගේ උත්තරයක් ගමු. කවිය තියෙනකම නෙමෙයි අපි හදලත් උත්තරයක් ලියමු.
මල්ලීගෙන් බේරීමට බැරි වූ තැන අක්කා පවසන්නේ කුමක්ද? ගෙදර දොරේ වැඩ කරවන්නම් හොඳ වැඩක්. ගෙදර දොරේ වැඩ හින්දා මට ඕවත් නෑ ඉඩක්. මොකද්ද කරනවා කියන්නේ අක්කා? මල්ලි හරිම දඟකාරයි කියන කිසිත් දේනාසයි. ඔව් මල්ලි හරිම දඟකාරයි සහ කියන කිසි දෙයක් අහන්නේ නැහැ. අන්න එහෙමලි. දැන් අපි කවියෙන් පිටේ මේකට ලියන්න බෑ. මොකද අපි කවිය හදලා ලියන්න ඕනේ නේද? මල්ලිගේ දඟකාරන් ගැන කියන අවස්ථාවක් තමයි. මල්ලි හරිම කටකාරයි සහ කියන කිසි දෙයක් අහන්නේ නැත. මනම කටකාරයි නෙමෙයි දඟකාරයි. उत्तर अप्रैल रसविंदने मगे रटकन रचना वक्लिया එක පාරක් අපිට ලියන්න දුන්නා මැඩම් මේක අපි සාකච්ඡා කරා. හරි එහෙනම් මගේ රට නැත්නම් නෑ අපි ලබන සතියෙම ලියමු කොහොම වෙලාවක් දීලා ලියමු. හරි එහෙනම් බුදු සරණයි ඔයාලා හැමෝටම.